විදුලි බල මණ්ඩලයේ සමකාරු කරන පිළිබඳ කිව්වා අමාත්‍යවරයා සංවාදයකට ආරාධනා කළා දිනම් අපේ පක්ෂය පක්ෂය ඒ සංවාදේ බාර ගන්න සූදානම් දරුවා යාන්තම් වැල් පාලමෙන් ඉස්සරහට ගෙනික්කා හැබැයි පංච ආයුධෙත් ඇති තොප්පියත් ඇති සපතු දෙකක් ඇති ජංගියත් ඇති දරුවේ Seat Car Radials the road is yours Yes it has 1 minute has been reduced ගරු මූලාසනයේ සභාපතිතුමනි විශේෂයෙන්ම ගරු විමල් සිරිපාල සිල්වා මාතෙතුමා කිව්වා මේ ඉන්ද්‍රජාලිකයන් මන්ත්‍ර කරුවන් ගැන හැබැයි තමුනාන්සලා තමයි මැජික් කාර්යෝ ඉන්ද්‍රජාලිකයෝ මේ රට ගොඩනැගීම සඳහා ගෙනාවේ ඒ වගේම එතුමා කිව්වා මේ මේ වරද කරුවන් කවුද හොයන්න ඕනේ අතීතයේ එහෙම ඒ අතීතයට එහෙම කාලේ විසින් යට කරන්න බැරි අතීතයක් ඒක හරිද මේ රටේ මහජනයාගේ දන හොරකම් කරපු නාස්ති කරපු වැරදි ව්‍යාපෘති ගෙනාපු ඒවට අත උස්සපු ඒ වගේ කැබිනට් හිටපු ඔබතුමාට ඒ අතීතය අමතක කරන්න ලේසි හැබැයි ජනතාවේ අතීතය අමතක නොකළ යුතුයි මා දැක්කා ගරු ජනාධිපතිතුමා කතා කරනකොට කිව්වා එතුමා 2002 ඉඳන් විශාල වැරද්දක් කරලා තිබෙනවා ඒ වැරද්දේ ප්‍රතිවිපාක තමයි මේ මුහුණ දෙන්නේ කියලා හැබැයි වැරද්දේ ප්‍රතිවිපාක වලට වැරද්ද කරපු අය මුහුණ දෙන්නේ නේ දැන් ගරු නිමල් සිරිපාල සිල්වා මාතෙතුමා ඒකට මුහුණ දෙනවද ඔබතුමා 1994 ඉඳන් හැදිච්ච හැම ආණ්ඩුවකම ඇමති එහෙමනේ චන්ද්‍රිකා කුමාරතුංග මෙතනගේ ආණ්ඩුව පසු ආපු මහින්ද මහත්මගේ ආණ්ඩුව පසු ආපු මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ ආණ්ඩුව පසු ආපු ගෝඨාභය මහත්මගේ ආණ්ඩුව දැන් වර්තමාන ආණ්ඩුවේ තමුන්නාන්සේට කියන්න පුළුවන් ද කඩාවැටීම අතීතය අමතක කරන්න ඕන කියලා අමතක නෙවෙයි මේ කඩාවැටීමට වග කිය යුතු මේ කඩාවැටීමේ තීන්දුව తీරන ගන්නකොට අත උස්සපු ඒ විනියෙන් මැදිහත් වුණු කෙනෙක් ඕගොල්ලෝ ඒ නිසා අතීතය එහෙම අමතක කරන්න බෑ මොකද ජනාධිපතිවරයා කියනකොට අපි වැරදි කරලා තියෙනවා කියලා ඔව් හැබැයි වැරදි කරපු අය නෙවෙයි මේ ප්‍රතිවිපාක වලට මුහුණ දීලා තියෙන්නේ අද කණ්ඩ නැතුව ඉන්නේ දරුවට හරියම බෙහෙත් පෙත්තක් නැතුව ඉන්නේ තමන්ගේ මූලික වමනාවන් ඉටු කරගන්න බැරුව ඉන්නේ වැරදි කරපු අය නෙවෙයි ඒ නිසා පළමු කොට තමයි මේ රට ගොඩනගන නම් මේ වැරදි කරපු පිරිස ඉවත් කළ යුතුයි ඒක ඡන්ද කතාවක් නෙවෙයි ඒක දේශපාලන කතාවක් නෙවෙයි ඒක ආර්ථික කතාවක් රට වට්ටලා ගන්න පුළුවන් නරකම ප්‍රති තීන්දුව తీරන අරගෙන විනාශකාරී අන්තයටම තල්ලු කරලා තෙල් ටික නැති බෙහෙත් ටික නැති ගෑස් ටික නැති කණ්ඩ නැති රටක් හදලා දැන් කියනවා අපි සාමකාමී මේ ගොඩගමු අපි සාමකාමීව නෑ එහෙම දේශ මේක තියෙන මොකද්ද මේ රට මේ විපත්තියට පත් කරපු අය පහ කරන්න ඕන බලින් පහ කරලා ජනතාව ඇතුළු නව ජාතික පිබිදීමක් ඇති කරන්න ඕන ඒ ජාතික පිබිදීම ඇති කරන්න පුළුවන්කම දෙන මේ පාලක කණ්ඩායමට එරෙහිව කරන දේශපාලනෙම තමයි මොකද අපිට ඉතිහාසයේ අපිට ඉතාමත් ශක්තිමත් නිදහස් රටක් තිබුණේ පෞගේ කාලේ දිනු වෙච්ච හැම රටක්ම බැලුවොත් ඒ හැම රටකම පසුබිමේ යම් නිදහස් රටක් තිබුණා ඒක ඉන්දියාව ගත්තත් එක්සත් ජනපදය ගත්තත් චීනය ගත්තත් ජපානය දෙස බැලුවත් වියට්නාමය බැලුවත් මේ හැම රටකම නිදහස් රටක් තිබුණා ඒ නිදහස් රටන විසින් ජනතාව පුබුදු කරා ඒ ගන්න ගේන් එක ඒ ගන්න ධෛර්යය තමයි ඒ රට පරිවර්තනය කරේ හැබැයි අපිට තිබුණ නිවට නියාලු යටත්තුණු ජාතික නායකයෝ ඒ නිසා අපේ රටේ ජාතිය මේ රට ගොඩනැංවීම සඳහා පුබුද්ද වන්න බැරි වුණා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියනවා තායිලන්ත මෙහෙම වුණා. ඔහු ඒ පාලකයන්ට පුළුවන්කම ලැබුණා ජාතිය පුබුදු වන්න. කොරියාවේ පාලකයන්ට පුළුවන්කම ලැබුණා ජාතිය පුබුදු වන්න. ඉන්දියාවේ ඉන්දියා බලන්න ගාන්ධිලා නම් මාරු කරේ නැහැ ආගම් මාරු කරේ නැහැ. නේරුලා නම් මාරු කරේ නැහැ ආගම් මාරු කරේ නැහැ. හැබැයි අපේ නායක කොහෙල බලන්න. අපේ නායක කොහෙල බලන්න. ඔය ගොඩාක් ගොඩාක් අයගේ මුල් අකුරු වලින් තමයි නම කියන්නේ. හරිද? මුල් අකුරු ටික කියන්නේ මොකද්ද කියලා. එඳ අපිට දෙන නිවට නියාලු ජාතික නායකත්වයක් අපේ රටේ තිබුණේ. ඒ නිසා මේ අර්බුදයෙන් ගොඩේම සඳහා ජාතිය පිබිදීම සඳහා මනසක් සහ දැක්මක් සහිත නායකයෝ අපිට හිටියේ නේ. අපිට අවශ්‍ය එහෙම ඒ පාලනය. මේ රට ගොඩනගන්න නම් ජාතිය අලුතෙන් අවදි කළ යුතුයි. මේක වැටි තිබෙන දෙවන්තම අර්බුද තැනක දෙවන්තම කඩාවැටීමක තිබෙන්නේ. මේ රට ගොඩනගන්න බෑ හුදු දේශපාලන පරිවර්තනයක. මේ රට පරිවර්තනය කළ හැකි වන්නේ ඒට නායකත්ව දිය හැකි පොදු මහජන ව්‍යාපාරයක් බලය අපපත් කර ගැනීමත් ඒ ව්‍යාපාරය හරහා ගොඩනගෙන මහා ජනතා පිබිදීමත් තරහා තමයි මේ රට පරිවර්තනය කළ හැක්කේ. ඒ නිසා මේ රට විනාශ කරපු මේ රට අනත්තට දක්වපු කණ්ඩායමේ යටතේ මේ රටේ ජනතාව නැගිට්ටවන්න බෑ.
තමුන් වහන්සේලා තව තවත් සිදු කරන්නේ මොකද්ද? මා දැක්කා ජනාධිපතිතුමා ප්‍රකාශ කරා එතුමා මේ අසීරුතාවෙන් ගොඩගත්තා කියලා. ඔව්. ගිනුම් කරන විසඳුමක් තියෙනවා මේක ඇතුලේ. ඒක හරි ගිනුම් කරන විසඳුමක්. හැබැයි අපිට අවශ්‍ය වී තිබෙන ගිනුම් කරන විසඳුමක් විතරද? අපිට අවශ්‍ය වී තිබෙනවා ජනතාවගේ ආර්ථික දේහයේ විසඳුමක්. ගිනුම් කරන විසඳුමක් ඇවිල්ලා තියෙන ආර්ථික දේහයට මොකද වෙලා තිබෙන්නේ? මම තමුන් වහන්සේට කියන්නම්. මේ නොවැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් කොච්චර ප්‍රමාණයක් පරාටේ නීති හරහා බැංකුවලට පවරගෙන වෙන්දේසි කරලා තියෙනවද? වෙන්දේසි කරන සැලසුම් කරලා තිබෙනවද? සම්පත් බැංකුවේ ආයතන 296ක්, HNB එකේ ආයතන 215ක්, DFCC එකේ ආයතන 129ක්, සෙලාන් බැංකුවේ ආයතන 120ක් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ඔක්කොම ගත්තොත් මේ ජනවාරි මාසේ පළවෙනිදා මේ නොවැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායක 1183ක් මේ කළු සල්ලි නෙවෙයි සපත්තු හදලා යම් වෙළඳපොළක් හදාගෙන ඒ කර්මාන්තේ දියුණු කරපු කෙනා තමගේ කර්මාන්තේ කඩා වැටලා තිබෙනවා. සුවඳ වෙළුන් හදලා ඒ කර්මාන්තේ වර්ධනය කරපු කෙනා ඒක කඩා වැටලා තිබෙනවා. දේශීය රෙදි කර්මාන්තය හදලා රෙදි නිෂ්පාදනය කරපු කෙනාගේ කර්මාන්තේ කඩා වැටලා තිබෙනවා. දේපළ වෙන්දේසි කරනවා. අඩුම තරමේ මහ බැංකුව මේ දේපළ වෙන්දේසි වෙන්නේ ඒ ව්‍යවසායකයන්ගේ කළමනාකරණ ප්‍රශ්නයක් කරයි. ඒ ව්‍යවසායකයන් නව තාක්ෂණය බද්ධ කරේ නැති නිසා හරි ඒ ව්‍යවසායකයන් තමන්ගේ නිමැයුම් වල ගුණාත්මක භාවයක් ආරක්ෂා කරන්නේ නැති නිසා නෙවෙයි මේ ව්‍යවසායකයන් කඩා වැටෙන පහුගේ ආණ්ඩු දීර්ඝ කාලයක් තිස්සේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති අනුව ආර්ථික ප්‍රතිපත්තියේ හේතු කොටගෙන මොකද සිදු වී තිබෙන්නේ ජනතාවගේ මිලදී ගැනීම හැකියාව දුර්වල වුණා මිනිසුන්ට බහන්න මිලදී ගන්න හැකියාව දුර්වල වෙන පටන් ගත්තා බැංකු පොලිය අනුපාතකයේ ඔය නන්දලාල් මහත්මයාගේ බැංකු පොලිය අනුපාතයේ 30%ට වැඩි කරේ ඒක බලපෑවේ නැද්ද? ඒක බලපෑවේ නැද්ද? සුළු හා මධ්‍යපරම ව්‍යාපාර කඩවැටෙන. ඔවුමනේ මේක කරේ. එන්න මොකද්ද වෙලා තිබෙන්නේ? ව්‍යාපාර 1183ක් නොවැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට පරාටේ නීති හරහා පවරගෙන වෙන්දේසි කරන්න සූදානම් කරලා තිබෙනවා. මොකද ආර්ථික හොඳ ප්‍රතිඵලයි කියලා කියන්නේ? ආර්ථික දේහේ නව පරිවර්තනයක් අවශ්‍යයි. ආර්ථික දේහයට හරි පරිවර්තනයක් දීලා නැහැ. මම එදත් කිව්වා අපේ රට බහුදිනේ දීවර යාත්‍රා 50%ක් මහමුදේ යන්නත ගොඩ බිම ගැට ගහලා තියෙන්නේ. මුදේ මාළු සම්පත තිබෙනවා. නෙලාගෙන නම් මේ බහුදින යාත්‍රා ටික ගොඩබිමට ගොඩබිම තියෙන ටික මූඳට තල්ලු කරන්න ඕන. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? තමුන්නාසලා ඩීසල් වලට, පෙට්‍රල් වලට, සානිකුත් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට විශාල ලෙස වැඩ් බද්ද පනවනකොට මොකද සිද්ධ වෙන්නේ? මූඳ යන යාත්‍රා ටිකත් ගොඩ බානවා. හැබැයි ගිනුම බැලන්ස්. ඔකනේ කරන්නේ. account එක බැලන්ස්. උත්තරේ account එක බැලන්ස් කරන එක විතරක් නෙමෙයි. ආර්ථික දේහේ නව පරිවර්තනයක් අවශ්‍යයි. මම දැනගන්න කැමති මේ කඩාවැටේ තිබෙන නව කඩාවැටේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් කඩාවැටේ මෙතන තිබෙන දීවර කර්මාන්තේ කඩාවැටේ මෙතන තිබෙන කුෂ කර්මාන්තේ කඩාවැටේ මෙතන තිබෙන අනිකුත් කර්මාන්ත සහ සේවාවන් ගොඩනැගීම සඳහා තමුන්වාසලා දුපු සලස්ස මොකද්ද දැන් වැඩබද්ද ගන්නකොට තමුන්වාසලා ගැහුවා මුදුකාංග විලඳපොලේ මුදුකාංග ලංකාවේ සමාගමක් මුදුකාංග නිෂ්පාදනය කරලා අපේ සමාගමකට විකුණනවා නම් ඒකට බද්දක් එනවා එතකොට අපේ රටේ ක්‍රමානුකූලව යම් හැකියාවක් දක්ෂතාවයක් තියෙන තරුණේ ඒ මුදුකාංග වෙළඳපොළට ඇවිල්ලා ක්‍රමානුකූලව තමන්ගේ ව්‍යාපාරය ගොඩනගාගෙන ඔවුන් ලංකාවෙන් එළියට යන්න සූදානම් වෙලා ඉන්න වෙලාව ලංකාවෙන් එළියට මාකට් එක හොයන්න නියලා. හැබැයි ලංකාවේ මාකට් එකෙන් කියනවා ඕගොල්ලෝ අපේ software එකක් මිලදී ගත්තොත් අපි ඔයගලන්ට බද්දක් ගහනවා. හැබැයි software කියන්නේ නැව් වලින් එනවා නෙවෙයිනි කරු සභාපති මේක තේරෙන්න එපා අඩුම තරමේ. මේ මුදුකාංග වෙළඳපොළ. හරිද? ඉතින් ලංකාවේ සමාගමක් ලංකාවේ කවරෝ සමාගමක් ලංකාවේ මුදුකාංග සමාගමකින් ගත්තොත් බද්ද හැබැයි විදේශීය සමාගමකින් ගත්තොත් බද්දෙන් නිදහස් දැන් තමුන්වාසල මොකද කරන්නේ යන්තම් ඔ අපේ රටේ තරුණයන්ගේ හැකියාව දක්ෂතාවය තියෙන තරුණ પરම්පරාව මේ මුදුකාංග වෙළඳපොලේ ස්වයංව ගොඩනැගී සමාගම් කීපයක් තිබෙනවා හැබැයි සියල්ල කඩාවැටෙනවා දැන් තමුන්වාසල මොකද ඒකට කියන්නේ හැබැයි ගිනුම බැලන්ස් මතක තියාගන්න account එක බැලන්ස් හැබැයි මුදුකාංග වෙළඳපොලේ වර්ධනය වෙමින් තිබෙන තත්ත්වය කඩාවැටෙනවා මම දැක්කා විශේෂයෙන්ම Uber සහ PickMe පිළිබඳ ප්‍රශ්නේ ඒක මුදුකාංග සම්බන්ධ වෙළඳපොළ හැබැයි මොකද වෙන්නේ Uber එක බද්ද නිදාස් වෙනවා PickMe එකට බද්ද ඇතුල් වෙනවා හෙට ඉඳන් ලංකා පළවෙනිදාන ලංකාවේ ප්‍රවේශයේ PickMe එක පාවිච්චි කරනවා නම් තමන්ගේ බිලට 108 18ක බද්දක් ගහන්න ඕන Uber එක පාවිච්චි කරන එක නැතුව යන්න ඕන එහෙම වෙන්නේ ඔව් නබල් හර්ෂ ඩිසල්වා අතරයක් දෙන්න මම ඒක අපි මුදල් කමිටුවට ගෙනාවා ගෙනල්ලා ඒක ප්‍රශ්නේ විසඳන ක්‍රමවේදයක් අපි දැනුවත් කරා කරු මන්ත්‍රීතුමා හොඳයි හොඳයි ජනවාරි පළවෙනිදා ඉඳලා ඌබර් එකටත්
ඒ බද්ද ගෙවන්න සිද්ධ වෙනවා. ඔව්. එතකොට වැඩේ තියෙන ඔක ඔබ තුමන් කියන එක හරි මම කියන්න. ඒ කියන්නේ බද්ද ගහන්න කලින් මේක හිතන්න එපා. ඒක තේරෙන්න අඩුම තරම. ඒක හරි සරල කතාවක් නේ. හරිද? දැන් මේ මහත්තුරුනේ මේ රට පාලනය කරන්න තීන්දුව తీරන ගන්න මේ අර්බුදෙන් ගොඩේම සඳහා දැක්මත් සහිත නායකයෝ කියලා අපිට පෙන්වන්නේ මේ රනිල් වික්‍රමසිංහනේ. හැබැයි අඩුමතරමේ ළමා මුලයක් තෙන්න කෙනෙකුට තේරෙන්න මුදුකාංග වෙළඳ පොලේ. දේශීය කර්මාන්ත වලට බද්දක් ගැහුවා. මුදුකාංග කියන්නේ නැව් වලින් එනව නෙවෙයි කන්ටේනර් වලින් එනව නෙවෙයි. ආ ඕනෑම කෙනෙකුට ජාත්‍යන්තර සමාගමක් හා මිලදී ගත හැකි. ඒ විතරක් නෙවෙයි. දැන් හිතුවොත් පික්මි සමාගම. ඔවුන් ඒගොල්ලෝ සිංගප්පූරුවේ දැන් ඩුබායි වල අවුරුදු 30ක බදුසහන ඇදලා තිනෝ. ඩුබායි වල ගිහලා තමගේ සමාගම් පටන් ගන්නවා. හැබැයි සේවාව මෙහෙ දෙනවා බදු වලට යටත් වෙන්නේ නේ. තියෙන සමාගම් වල නම් ගලවගෙන යන්න පුළුවන්. මේකට මේ යන්ත්‍ර සූත්‍ර ගලවගෙන යන්න ගොඩනැගිලි ගලවගෙන යන්න නේ. පොඩි මුදුකාංග පද්ධතියක් තියෙනවා. ඒක මෙවන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලය ඩුබායි වල ස්ථාපිත කරොත් පික්මි ලංකාවේ සමාගමක් නෙමෙයි ඩුබායි සමාගමක් බවට පත් වුණොත් පළවෙනි දේ නම් බදු නේ. මොකද්ද මේ කරන්නේ? තියෙන සභාගම් ටික තෙලවන්න හදන්නේ. මුදුකාංග වෙළඳපොළ තමයි අපි කවුරුත් දන්නවා ලෝකේ නව තාක්ෂණය අත්පත් කර ගැනීමට මොනතරම් අපි සමත් වෙනවද කියන සාධකයේ මත තමයි අපි ලෝකේ ආර්ථික වර්ධනය අත්පත් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ගරු සභාපතිතුමනි ලෝකේ තිබුණා අහස දිහා බලලා වගා කරන යුගයක් තිබුණා. මන්සන්දේ දිහා බලලා කඩයක් දාන යුගයක් තිබුණා. ලෝකේ ඉවට ලෝකේ ගමන් කරපු කාලය ඉවරයි. ලෝකේ අද ගමන් කරන්නේ දත්ත විශ්ලේෂණය දත්ත මත තෝරා ගන්නා ලද නිගමනයන් මත ලෝකයේ අද එතෙන්ට ඇවිල්ලා තිබෙනවා. ඒ තාක්ෂණය මත ලෝකයේ ඉස්සරහට ගමන් කරමින් තිබෙනවා. අද ලෝකයේ දැවැන්තම සමාගම් ප්‍රධානම සමාගම් මුදුකාංග වෙළඳපොළේ දැවැන්ත ආධිපත්‍ය කරන් තිබෙන සමාගම් ලෝකයේ ශක්තිමත් රටවල මුදුකාංග වෙළඳපොළේ දැවැන්ත සම්පූර්ණ නිර්මාණය කළා තිබෙනවා. ඒ නිසා මොකද කරන්නේ? තමුන්ාසලා තියෙන එකත් අකුල ගන්න සලසුම් හදනවා. හදලා කියන මොකද්ද? දරුවා යාන්තම් වැල් පාලමෙන් ඉස්සරහට ගෙනිච්චා. දරුවා යනකොට දරුවගේ කලිසමත් නැහැ. දරුවගේ සපත්තු දෙකක් නැහැ. දරුවගේ තොප්පියක් නැහැ. දරුවගේ බෙල්ල තිබ්බේ. මේ බඳින පංචාවුදෙත් නැහැ. දරුවා ඉන්නවා. හරිද? හැබැයි පංචාවුදෙත් නැති තොප්පියක් නැති සපත්තු දෙකක් නැති ජංගියක් නැති දරුවේ. ඕක තමයි රට වෙලා තියෙන්නේ. සියලු කර්මාන්ත සහ සේවාවන් බිඳවට්ටමින් තිබෙනවා. ආයතන 1983ක් පරාට නීතියට මේ නොවැම්බර් මාසේ 30 වෙනකොට වෙන්දේසි කරලා තිබෙනවනම් මොකද්ද මේ රට වෙමින් තිබෙන්නේ? එනිසා අපේ රටේ බහාණ්ඩ සහ සේවා නිෂ්පාදනය නව පරිවර්තනයක් ලබා ගැනීම සඳහා සැලැස්මක් අවශ්‍යයි. විශේෂම ගත්තොත් දැන් තමුනාසල මම දන්න කැසිනෝ සාලා දාන්න තීන්දුවක් ගත්තා. කැසිනෝ සඳහා දැන් එල්ලුම් පත්‍ර 10ක් ආවා. මම දන්නවා සලාකාරයේ මේ ඉදිරිපත් කළ තියෙන එල්ලුම් පත්‍ර. දැන් තමුනාසල එක්කෙනෙක් තෝරගත්තා. නෙළුම් පොකුණ කැසිනෝ සාලාවක් දාන්න. හරිද? නෙළුම් පොකුණ නෙළුම් කුළුණේ නෙළුම් කුළුණේ කැසිනෝ සාලාවක් දාන්න. කවුද තෝරගත්තේ? ලංකාවේ කෙනෙකුයි ඉන්දියාවේ කෙනෙකුයි දෙන්නගේ වත්කම් වෙලා බලන්න. මේ පරණ ලංකාවේ කැසිනෝ සාලාවල වැඩ කරපු සේවකයෝ. හරිද? ඒගොල්ලන් ඉන්දියන් කෙනෙකු ලංකාවේ කෙනෙකු එක්ක කළා ඒකාබද්ධ සමාගමක් කියලා දාලා මොකද කරන්න හදන්නේ? දාලා මොකද කරන්නේ? ඒක දෙනවා එතින්ට. හොනර් මෙම්බර් ප්ලීස් වයින්ඩ් අප්. සිද්ධ වෙන්නේ. තමුනා සිතනවා නම් කැසිනෝ සාලා 10ක් දාලා රට හදන්න පුළුවන් කියලා. හා බලන්නකො. හරි. තියෙන්නේ මොකද්ද? රට ඇතුලේ බහණ්ඩා සේවානේ මේ ආර්ථික අර්බුදයේ යම් ප්‍රමාණයකට ගිනුම් කරන්නේ තුලිතභාවයක් අවශ්‍යයි. හැබැයි ගිනුම් කරන්නේ තුලිතභාවයෙන් සිට ප්‍රමාණිකුල ආර්ථික දේහේ පරිවර්තනකට යන්න ඕන. එහෙම ආර්ථික දේහේ පරිවර්තනකට යන්නේ නැහැ. අවසන් වශයෙන් ගරු සභාපතිතුමනි, මා ඊයේ විදුලි බල මණ්ඩලයේ සමකාරු කරන පිළිබඳ කිව්වා. අමාත්‍යවරය සංවාදයකට ආරාධනා කළා තියෙනවා. අපේ පක්ෂය ඒ සංවාදේ බාර ගන්න සූදානම්. එතුමාද විදුලි බල මණ්ඩලයේ පිළිබඳ කරුණු කියන්නේ අපිද කියලා අපි සාකච්ඡා කරමු. අපේ පැත්තෙන් එතුමා විවාදයකට නායකුත් තියෙනවා. මීට පෙර එතුමා පාර්ලිමේන්තුවේදී වසන් සමරසිංහ සහෝදරයා පිළිබඳ ප්‍රශ්නයක් මතු කරා. එතුමා එනිසා වසන් සමරසිංහ සහෝදරයා සූදානම් විදුලි බල මණ්ඩලයේ පිළිබඳව තෙල් ගනුදෙනු, ගල් අඟුරු ගනුදෙනු, සෝලා ගනුදෙනු මේ සියල්ල පිළිබඳව සාර්ථක විවාදයකට අපි ලෑස්ති කියන එකත් මතක් කරලා ඇස්සි. බොහොම ස්තුතියි ගරු සභාපති. Thank you.